සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවා හැමදෙනාම මගේ YouTube channel එකට අද මම කතා කරන්නේ ඈයා හෙවත් කබල්ලෑවා ගැන. සිංහල හොඩි පොත කියවන විට ඈයන්ෙන් යෙදී ඇති වචනය ඈයා බව ඔබ මතකයේ ඇතැයි මම සිතනවා. ඈයා හෙවත් කබල්ලෑවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකම සත්වයාවයි. කබල්ලෑවා නමසත් තිබුණද එම සත්වයා සියසින්දුට අය විරලයි. රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන විශේෂර සත්වෙකු වීම සහ සීමිත ව්‍යාප්තිය සහිත සත්වෙකු නිසා බොහෝ දෙනෙකුට කබල්ලෑවා දැක ගැනීමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. මෙම සත්‍ය පිළිබඳ ගෝලීය වශයෙන් දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ ලෝකයේ නීති විරෝධී වෙළඳාමට ලක්වන ශිරපයි සත්‍යයක් කබල්ලෑවා වීම නිසායි. ලෝ පුරා කබල්ලෑවන් විශේෂ 8ක් සිටින අතර ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ ඉන්දියානු කබල්ලෑවායි. ඉන්දියානු කබල්ලෑවා යනු විශාලතම සහ බැරිතම කබල්ලෑවයි. කබල්ලෑවන් ජීවත් වෙන රට අනුව ඔවුන්ගේ වාසස්ථාන වෙනස් වෙන්න පුළුවන්. පකිස්තානයේ කාන්තාරවල එය පොළව යට ගැඹුරු වලක් විය හැකියි. ඉතින් මේ වීඩියෝ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න දැන්ම අපිව subscribe කරන්න. like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල තනකොළ කදසා ගල්පර අතර නිවසක් සාදා ගන්නවා. ඒ ඉන්දියාවේ මීටර් 2300 තරම් උසක පවා දැක ගන්න පුළුවන්. ඝන වළිග සහිත කැබැල්ලෑවන් ලෙසද හැඳින්වෙන ඉන්දියානු කැබැල්ලෑවන්ට විශාල වර්ගයක් ඇති අතර ඔවුන් අනික් කැබැල්ලෑව විශේෂ වලින් වෙන් කර ගන්න පුළුවන්. කබල්ලෑවන්ගේ පාට කහ, දුබුරු, ලෝකඩ සහ තැඹිලි වැනි කාන්තාර වර්ණ වලින් සමන්විතයි. මෑතක සිට වද වී ගොස් ඇති තරමට ලෝකයේ වඩාත්ම ජාවාරම් කළ ශීරපායි සත්‍යය බවට පත් වූ මේ සුන්දර සත්‍යයගේ ආරක්ෂක ප්‍රයන්තයන් සැමරීම හා සංවර්ධනය කිරීම සඳහා ලෝක කබල්ලෑවන්ගේ දිනය පෙබරවාරි 3 වන සෙනසුරාදාට යෙදී තියෙනවා. කබල්ලෑවන් යනු ආසියානු සහ අප්‍රිකානු මහද්වීප පුරා ව්‍යාප්තව සිටින විශේෂර ශීරපායින් වන අතර විශේෂ 8කින් මොවුන් සමන්විත වෙනවා. ඔවුන්ගේ දිගු දිව ආධාරයෙන් කුහුබුවන් සහ වේයන් මොවුන් ආහාරයට ගන්නවා. ඔවුන්ගේ සම ආවරණය කිරීම සඳහා විශාල ආරක්ෂිත කෙරටින් කොරපොතු ඇති හේයින් ඒවා ජාවාරම් කිරීමට මූලික හේතුවක් වී තිබෙනවා. අනෙක් හේතුව නම් ඔවුන්ගේ මස්. කැබැල්ලෑ මස් ප්‍රණීත ආහාරය ලෙස සැලකෙන චීනය සහ වියට්නාමය යන රටවලින් මෙම ඉල්ලුම ඇතිවන අතර සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ කබල්ලෑවන්ගේ කොරපොතු භාවිත කරනවා. ආසියාවේ සහ අප්‍රිකාව හරහා ලබාගත් කබල්ලෑවන් මිලියනකට වඩා ජාත්‍යන්තර වෙළඳපොලේ වෙළඳාම් කර ඇති බවට ගණන් බලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියානු කබල්ලෑවන් සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ජාතික වශයෙන් ආරක්ෂා කරනවා. සිංහල භාෂාවෙන් කබල්ලෑවා සහ දෙමළ භාෂාවෙන් අලුංගෝ යන නමින් හැඳින්වෙන කබල්ලෑවන් විශේෂ 8න් එකක් පමණක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙනවා. රහසිගතව හා සෙමෙන් බෝ කිරීම හේතුවෙන් ආම විකල්පය සහිත ආහාර වේලා මත ජීවත් වෙන කබල්ලෑවන් බොහෝ විට වහල් භාවයේම මිය යනවා. ටක් වශයෙන් කබල්ලෑවන් ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට පියවර ගන්නේ නම් රට තුල දැන්ට ඉහළ යන නීති විරෝධී ජාත්‍යන්තර වෙළඳාම තුරන් කළ ශ්‍රී ලංකාව කබල්ලෑවන්ට සුරක්ෂිත රටක් වනු නියතයි. නීතියෙන් ශික්ෂණය කරනවා නම් මේ මිනිසුන් ශික්ෂණය කිරීමට පවතින නීති ප්‍රමාණවත්. අපි ජීවත් වන්නේ නීතියේ සිදුරු තුරෙන් රිංගා යමින් සතුටක් ලබන මිනිසුන් නැති සමාජයක බව පවසමින් අද මම මගේ වීඩියෝව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.